අද අපේ පාලි පන්තියට සහභාගී වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. පාලි භාෂාව තරණ දෙවෙනි පොතේ 58 වෙනි පිටුවේ සමාස යුක්ත කොට පාලියට නැගිය යුතුයි කියන පාඩමයි අද තියෙන්නේ. 60 වෙනි පිටුවේ තියෙන ඊට අවශ්‍ය වෙන වචන ලැයිස්තුවක් බලන්න ඒක. අලංකාර කරයි කියන එක මණ්ඩේති. නැත්තම් අලංකරෝති. අල්පශ්‍රුතයට කියන්නේ අපස්සුත. කිතුල් වලට හින්තාල. කොටියට දීපි. තාරකාවට තාරකා. තාරා. දුප්පත් කියන එකට දුක්ඛිත නැත්නම් දලිද්ද. දෙල් වලට ලබුජ. නියම් ගමට නිගම. නිවන් දෙන අමතන් දද. පැමිණේ පාපුනාති. ප්‍රාර්ථනා කළේ පත්තයි. බුදු බවට බුද්ධත්ත. බැටළුවාට මෙන්ඩක මෙන්ඩ. භික්‍ෂුණියට බික්කුණි. මගුල් ඇතාට මංගල හත්ති. මීහරකට මහිස. ව්‍යාග්‍රයාට ව්‍යග්ග. සුද්‍ර කියන්නේ සුද්ධ. සඳහා අත්තාය. සමාන බව සමානත්ත. සරුවාලංකාර සබ්බාලංකාර. සලකයි සල්ලක්කේති. සැරසුණු පති මණ්ඩිත. සැරසූ අලංකත. දැන් ඒ අභ්‍යාසේ ලියාගන්න පළවෙනි වාක්‍යය සුමේද පණ්ඩිත තෙමේ සුමේද පණ්ඩිත තෙමේ අමෘත දායක වූ දීපංකර මහ මුනිහු. දීපංකර මහ මුනිහු ඉදිරියෙහි බුදු බව සඳහා ප්‍රාර්ථනා කළේය. සුමේද පණ්ඩිත තෙමේ කියන එක පාලියෙන් සුමේද පණ්ඩිතෝ. සුමේද පණ්ඩිතෝ අමෘත දායක වූ දීපංකර මහ මුනිහු ඉදිරියෙහි අමතන් දදස්ස. අමතන් දදස්ස අමෘතේ දෙන්නා වූ දීපංකර මහ මුනිහු ඉදිරියෙහි. දීපංකර මහා මුනිනෝ. මහා මුනිනෝ අභිමුඛේ. ඉදිරියෙහි කියන එක අභිමුඛේ. බුදු බව සඳහා ප්‍රාර්ථනා කළේය. බුදු බව සඳහා බුද්ධත්තාය. බුද්ධත්තාය ප්‍රාර්ථනා කළේය. පත්තයි. සුමේද පණ්ඩිතෝ පත්තයි. සුමේද පණ්ඩිතයා ප්‍රාර්ථනා කළේ. අමතන් දදස්ස දීපංකරස්ස මහ මුනිනෝ අභිමුඛේ. අමෘතේ දෙන්නා වූ දීපංකර මහ මුනිවරයාගේ ඉදිරියෙහි. බුද්ධත්තාය පත්තේ. බුදු බව සඳහා ප්‍රාර්ථනා කළේ. දෙවෙනි වාක්‍යයේ බුදුන් සරණ ගිය දෙව් මිනිස්.
බුදුන් සරණ ගිය දෙව් මිනිස් අසුර නාගයෝ අසුර නාගයෝ ප්‍රමාණාතික්‍රාන්ත සැපේට පැමිණියහ බුදුන් සරණ ගිය දෙව් මිනිස් අසුර නාගයෝ බුද්ධං සරණ ගතා බුද්ධං සරණ ගතා බුදුන් සරණ ගිය දෙව් මිනිස් අසුර නාගයෝ සුර කියන්නේ දෙවියෝ සුර අසුර සුරාසුර සුර අසුර සුරාසුර මිනිස් නාග සුරාසුර නර කියන්නේ මිනිස් සුරාසුර නර නාගා සුරාසුර නර නාගා දේව් අසුර මිනිස් නාගයෝ ප්‍රමාණාතික්‍රාන්ත සැපේට පැමිණියහ පමානාතික්කන්තං පමානාතික්කන්තං සැපේට පැමිණිය සුකං සුකං සැපේට සුකං පත්තා සැපේට පැමිණිය බුද්ධං සරණ ගතා සුරාසුර නාගා පමානාතික්කන්තං සුකං පත්තා බුදුන් සරණ ගිය දෙව් මිනිස් අසුර නාගයෝ ප්‍රමාණය ඉක්ම වූ සැපයට පැමිණියහ. තුන්වෙනි වාක්‍ය සර්වාලංකාරයෙන් සැරසුණු මහරජතුමා. සර්වාලංකාරයෙන් සැරසුණු මහරජතුමා සැරසූ මගුලැතු පිට නැගී සැරසූ මගුලැතු මගුලැතු පිට නැගී මගුලැතු පිට නැගී දෙව්පුරයක් මෙන් දෙව්පුරයක් මෙන් අලංකෘත වූ නගරේ හැසුරණේ අලංකෘත වූ නගරෙහි හැසුරුණේ සර්වාලංකාරයෙන් සැරසුණු මහරජතුමා සබ්බාලංකාරේන සබ්බාලංකාරේන සුසජ්ජිතෝ සජ්ජිතෝ සැරසුණු මහරජා මහරජා මහරජතුමා සැරසූ මගුලතු පිට නැගී සජ්ජිත මංගල හත්ති පිට්ටිං සජ්ජිත සැරසුණු මංගල හත්ති පිට්ටිං ආරුහිත්වා නැගී ආරුහිත්ව නැගී දෙව්පුරයක් මෙන් අලංකෘත වූ නගරයේහි
දේව නගරං දේව නගර සදිසං දේව නගර සදිසං දෙව්පුරයක් මේ අලංකතං අලංකත නගරේ අදිස අලංකත නගරේ හැසුරුණේ චරි මහරජා නගරේ චරි මහරජතුමා නගරේහි හැසුරුණේය සබ්බාලංකාරේන සජ්ජිතෝ මහරජා සීල අලංකාරයෙන් සැරසුණු මහරජතුමා සැරසු මගුලතු පිට නැගි සජ්ජිත මංගල හත්ති පිටින් ආරුහිත්වා දෙව්පුරයක් මෙන් අලංකృత වූ නගරේහි දේව නගර සදිසං අලංකත නගරේ චරි හැසුරුණේය හතරවෙනි වාක්‍ය කූප මණ්ඩුකය කූප මණ්ඩුකයා කියන්නේ ලිං මැඩියට ලිඳේ ඉන්න මැඩිය තමා වසන ලිඳ තමා වසන ලිඳ මහා සාගරයේ මෙන් සලකයි මහා සාගරයේ මෙන් සලකයි එමෙන් අල්පශ්‍රුතය අල්පශ්‍රුතය කියන්නේ නූගත් නැත්තා අල්පශ්‍රුතයද තෙමේ මහා පඬිතේකයි සිතයි මහා පඬිතේකයි සිතයි වාක්‍ය දෙකක් තියෙනවා කූප මණ්ඩුකයා කූප මණ්ඩුකෝ කූප කියන්නේ ලිඳ මණ්ඩුක කියන්නේ මැඩිය කූප මණ්ඩුකෝ ලිං මැඩිය තමා වසන ලිඳ අත්තනෝ වසනට්ඨානං අත්තනෝ වසනට්ඨානං තමා වසන තැන වසනට්ඨානං කූපං මහා සාගරයෙන් සලකයි මහා සාගරං විය සල්ලක්කේති කූප මණ්ඩුකෝ අත්තනෝ වසනට්ඨානං කූපං මහා සාගරං විය සල්ලක්කේති ලිං මැඩිය තමන් වාසය කරන තැන ලිඳ මහා සාගරයක් යයි සලකයි එමෙන් තතේව තතේව කියන්නේ තතහ ඒව එමෙන් අල්පශ්‍රුතයාද අපස්සුතෝපි පස්සුතෝපි අල්පශ්‍රුතයාද තෙමේ මහා පඬිතේකයි සිතයි සයන් මහා පඬිතෝති මහා පඬිතෝති චින්තේති සිතයි කූප මණ්ඩූකෝ අත්තනෝ වසනට්ඨානං කූපං මහා සාගරං විය සල්ලක්කේති ලිං මැඩිය තමා වසන තැන ලිඳ මහා සාගරයක් මෙන් සලකයි තතේව එමෙන්ම අපස්සුතෝපි නූගත් තැනත්තාද
සයං තමා මහා පඬිතෝද චින්තේති. මහා පඬිතේකයි සිතයි. පස්වෙනි වාක්‍ය ධර්මාශෝක පුත්‍ර වූ ධර්මාශෝක පුත්‍ර වූ මිහිඳු කුමාර තෙමේ. මිහිඳු කුමාර තෙමේ මොග්ගලි පුත්තතිස්ස මහාස්ථවරයන් වහන්සේ වෙත පැවිදිව මොග්ගලි පුත්තතිස්ස මහාස්ථවරයන් වහන්සේ වෙත පැවිදිව පිටකත්‍රය ඉගෙන ගත්තේය. ධර්මාශෝක පුත්‍ර වූ මිහිඳු කුමාර තෙමේ. ධම්මාශෝක පුත්තෝ මහින්ද කුමාරෝ. ධම්මාශෝක පුත්තෝ මහින්ද කුමාරෝ. ධර්මාශෝක රජතුමාගේ පුත්‍ර වූ මිහිඳු කුමාරයා මොග්ගලි පුත්ත තිස්ස මහාස්ථවරයන් වහන්සේ වෙත පැවිදිව. මොග්ගලි පුත්ත තිස්ස තේරස්ස සන්තිකේ මොග්ගලි පුත්තතිස්ස තේරස්ස මං සන්තිකේ පබ්බජිත්වා පැවිදිව පිටකත්‍රය ඉගෙන ගත්තේය. තේ පිටකං උග්ගන්හි ඉගෙන ගත්තේය. මහින්ද කුමාරෝ තේ පිටකං උග්ගන්හි. මිහිඳු කුමාරයා ත්‍රිපිටකය ඉගෙන ගත්තේය. ධම්මාශෝක පුත්තෝ මහින්ද කුමාරෝ. ධර්මාශෝක රජුගේ පුත්‍ර වූ මිහිඳු කුමාරයා මොග්ගලි පුත්ත තිස්ස තේරස සන්තිකේ පබ්බජිත්වා. මොග්ගලි පුත්ත තිස්ස තෙරුන්ගේ සමීපයේහි පැවිදි වී තේ පිටකං ත්‍රිපිටකය උග්ගන්හි ඉගෙන ගත්තේය. හොඳයි, අද අපේ පාලි පන්තිය මෙතකින් අවසానයි. අද පන්තියට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.